प्रेमा देना सके दरवनी अद्दा सुनना सके वाचन है वासा विधान लैबी में भाग्य कुर्सा लखनवा क्रिस्तस यीशु के नाम में वह सैम कलेक्टर में सुबह से प्रार्थना करना अद्दा सा भी क्यों शुद्ध मात्र के सुबह जी में सिहाय विनी परिचय दे पनास तोना सा पनास हाथर विनी पादयान देवदूतयान लेगियन दोलसगर वडा मालंगट में दैन एवन लेस मागे प्यान गन इलांट मट बैरिया नुबचितना इसे इल्लोत में आकार वेंट ओना याय किएने लियोले संपूर्ण ने कोहम दही ओट कीसे का मगे प्रेमान थे दास अपे मातोगल सिंह काने मो लियोले संपूर्ण किरीम लियोले संपूर्ण किरीम मैं लियोले संपूर्ण किरीम के लाभ कथा काने अब मैं दिदा पाल चिकरण ना हो लियोले अब अगे दिवे ना हो लेकने आन हाँ बैंकु इसलिए प्राप्त करने को लग ए दे वाल क्या ना निवे ए दे वाल उस संपूर्ण कान ओने अ संपूर्ण लियोले बाहर देने होंदने को है तो बात एक अब अगे चढ़ते हाँ संबंध कारण वाक मुत में लियोले के लाभ मित्र आधार स्वयं ने देवयान वहां से के वचन है ඒස්වාසේ කියනවා මට මෙහෙම කරන්නට පුළුවන් හැබැයි මම එහෙම කළොත් දයන්වාසේ වචනේ මේ ලියවිල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් අපිට උන්වහන්සේ පෙන්නනවා උන්වහන්සේ ගත්තා වූ තීරණයක් හැම එකක්ම වගේ උන්වහන්සේ ගන්නේ දයන්වාසේගේ වචනය සනාථ කරන පිණිස. දයන්වාසේගේ වචනය උන්වහන්සේගේ ලියවිල්ල ඉෂ්ට කරන පිණිස. දැන් මෙතන අපි දකිනවා යේසුස් වහන්සේ මේ අවස්ථාවට මුහුණ දෙන්න කලින් උන්වහන්සේ යාඥා කරලා ප්‍රියන්වහන්සේට කියනවා ස්වාමීනි ඔබ කැමතිසේක් නම් මේ කුසලාණය මාගෙන් පහ කළ බව ඔබ කැමතිසේක් නම් දැන් අපි දන්න උන්වහන්සේගේ වචනේ කියනවා ලොව මවන්නට කලින් සිද්ධින ලද බටල් පැටනවන් වහන්සේ ඒ කියන්නේ ලෝකේ මවන්න කලින්ම මේ ගැළවීමේ සැලැස්ම පියන්වහන්සේ පුත්‍රයන්වහන්සේ සුදුරන්වහන්සේ කතා කරලා තිබුණා හැබැයි දැන් මේ සිදුවීම ඇත්තටම සිද්ධ වෙද්දී පුත්‍රයාණන් වහන්සේට තේරෙනවා කතරම් බරපතල දෙයක් තුලින්ද යන්න තිබෙන්නේ කියලා ඒක නිසා එතුමාණන් පියන්වහන්සේ ඉල්ලනවා ඔබට පුළුවන් නම් ඔබ කැමතිසේක් නම් මේ වියගාමේ කුසලාණි මගෙන් අයින් කරන්න හැබැයි මගේ කැමැත්ත නෙවෙයි මම කැමති අයින් වෙනවා නම් මේක මට දරා ගන්න බෑ හැබැයි මගේ කැමැත්ත නොවේ ඔබේ කැමැත්ත සිද්ධ වෙන්න ඕනේ එතකොට එස්සනේ කියන උන්වහන්සේගේ දාඩිය ලේ බවට හැරුණ උන්වහන්සේගේ සියුම් ලේ තන්ත්‍ර කැඩිලා පුපුරලා දාඩියට මිශ්‍ර වෙලා වැටුණා කියලා තමයි බයිබල් විශාරදයන් කියන්නේ මේ අවස්ථාවේදී ස්වර්ගයෙන් දේව දූතයෙක් ඇවිල්ලා උන්වහන්සේ සත්‍යමත් කරනවා ඊට පස්සේ සේනාව ඒස්වාසව අල්ලගන්ට එද්දී උන්වහන්සේ වෙන්නේ මේ අනර්ග කතාවක් කියනවා දේවදූතයන් ලෙගියොන් 12කට වඩා ලෙගියොන් 12ක් ලෙගියොන් කියලා අපි දකිනවා යක්ෂාත්මයක් ගැන අපි කතා කරනවා ලෙගියොන් 12ක් ලෙගියොන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 6000ක් ලීජන් එකක් කියලා කියනවා 1 ලීජන් of army 6000ක් ලෙගියොන් ලීජන් එකක් කියලා කියන්නේ ලෙගියන් එකක් කියලා කියන්නේ සොල්දාදුවන් 6000ක් දහනම්බරි පරිච්ඡේදේ 35වෙනි පදයේ කියනවා ඒ රාත්‍රියේ ස්වාමීන් වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අශුරුන්ගේ කඳුරේ 185,000 කට පහර දුන්නේය මිනිසුන් අලියමු නැකුණු විට ඒ සියල්ලන් මැරිලාය ස්වාමීන් වහන්සේගේ දූතයා එක්කෙනෙක් පිටත්ව ගොස් අශුරුන්ගේ කඳුරේ 185,000කට එක දූතයෙක්ට පහර ගන්න පුළුවන් වුණා ඒ කඳුරේ සිටියව 185,000කට එතකොට ඔබ නිකන් ගණන් හදලා බලන්න දූතයන් 72000ක් ආවොත් එහෙම කී දෙනෙක්ට පහර ගන්න පුළුවන්ද කියලා. එතරම් සේනා බලයක් යේසුස්වහන්සේත් එක්ක තිබුණා. එතරම් යුද බලයක් යේසුස්වහන්සේ ගාව තිබුණා. උන්වහන්සේට පුළුවන්කම තිබුණා. කතා කරපු සැනින් එන්න කියන විතර යෝනේ. ආයේ කඩාගෙන බිඳගෙන පෙරලගෙන එන්නේ දේදූත සෙට් එක. පියාණන් මොන් එවන්න කිව්වනම් ඉවර ඇති. කට්ටි ඇවිල්ලා ඒ සුන්න දෝරි කළ දාලා යේසුස්වහන්සේ අල්ල ගන්නව කට්ටිව. එහෙ එච්චර බලයක් තියෙද්දී යේසුස්වහන්සේ ඒ බලය පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මොකද්ද?
උන්වහන්සේ කියනවා මේ බලය මට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා හැබැයි මම පාවිච්චි කරන්නේ නැහැ හේතුව ලියවිල්ල සම්පූර්ණ වෙන්න ඕන නිසා ලියවිල්ල සම්පූර්ණ වෙන්න ඕන නිසා වාගේ ප්‍රේමන්තනි ඔබටත් මටත් අපි කියන අපි යේසුස්වහන්සේ වගේ වෙන්න ඕන කියලා ඔබ දන්නවද එහෙම වෙන්න නම් ඔබත් මමත් අපි ක්‍රියා කරන්න අවශ්‍යයි ලියවිල්ල සම්පූර්ණ කරන්න පිණිස ඔබගේ මගේ තිබෙන සැලසුම් ඔබගේ මගේ තියෙන හේන ඔබගේ මගේ තියෙන අදහස් අපි ඒ වලට තමයි ගොඩක් වෙලාවට අපි මහන්සි වෙන්නේ හැබැයි යේසුස්වහන්සේ වගේ වෙන්න නම් ඔබගේ මගේ ප්‍රධාන ප්‍රයත්නය වෙන්න ඕනේ ලියවිල්ල සම්පූර්ණ කරන්න ලියවිල්ල සම්පූර්ණ කරන්න අපි දාවිත්ව ගත්තම දාවිත් අපි දකිනවා එයාගේ එයාගේ අපි කියන ෆාදර් ඉන් ලෝ එයාගේ සිංහලෙන් මාමා කියලා තමයි මම කියන්න කියන්නේ සාවුල් සාවුල් වෙනුවෙන් දාවිත් ගොඩක් දේවල් කළ තිබෙනවා ගොලියත් පවා මැරුවා සටන් කළා යුද ජයග්‍රහණ ගොඩක් ගෙනත් තිබෙනවා දාවිත්ගේ කඳුරේ ප්‍රබල සේනාධිපතියෙක් දාවිත්ගේ සාවුල්ගේ කඳුරේ ප්‍රධාන සේනාධිපතියෙක් සාවුල්ගේ දුවව විවාහ කරලා ඉන්න අතරතුර සාවුල් මෙයත් එක්ක වෛර බඳිනවා සාවුල් මෙයව මරන්න හදනවා ගොඩක් ප්‍රශ්න මාමණ්ඩි බැලය අතරේ දැන් මෙහෙම ඉද්දි දවසක් දාවිද් දැන් දුන තමගේ ජීවිතේ බේර ගන්න සාවුල් සේනාවත් එක්ක එළවන දාවිද්ගේ පස්සෙන් මෙහෙම ඉද්දි දාවිද් ගුහාවක හැංගිලා ඉන්නවා සාවුල් කියලා මට ශරීර කෘතිය කරන්න තිබෙනවා සේනාවේ කවුරුත් එන්න එපා මේක නිකන් හරි අතිශය පෞද්ගලික සිද්ධියක් මම මේ ගුහාව ඇතුළට ගිහිල්ලා මගේ ශරීර කෘතිය කරලා මම පහසු වර්ගෙට එන්නම් කියලා රින්ගනවා ගුහාවක් ඇතුළට මේ ගුහාව ඇතුළේ ඉන්නවා දාවිත් සාවුගේ පිරිස මෙහෙම තියෙද්දි මෙන්න මේ පිරිස කට්ටිය කියනවා මෙන්න දෙවියන් වහන්සේගේ වෙලාව ඔබ දෙවියන් වහන්සේ ඔයාගේ සතුරාව ඔයාගේ අතටම දීලා තිබෙනවා මට දැනෙනවා සුදවන් වහන්සේ කියනවා මේක තමයි අවස්ථාව කියලා මෙන්න මේ අවස්ථාව අරගෙන ඔයාගේ සතුරාව මරන්න මොකද මරණයක ඒ දවස්වල සාමාන්‍ය දෙයක් දෙවියන් වහන්සේගේ සතුරංග මරණයක සාවුල් කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් එළියට ගියව කෙනෙක් දෙවියන් වහන්සේගේ සතුරෙක් මේ වෙද්දි ඉතින් ඒක නිසා මේ මේ කියනව කාරණාව ඇත්ත කියලා හිතෙන ඕන කෙනෙක්ට එතකොට දාවිඩ් කියන විශුද්ධවන් වහන්සේ පොළඹනවා ඔබ මේ දේ කරන්න කියලා මණ්ඩ දෙවියන් වහන්සේ කණ්ඩ ඇහුණා කියලා දාවිඩ් කට්ටිය කියනවා දාවිඩ් කඩුව අරගෙන සාවුල්ව මරන්න දාවිඩ්ටත් කේන්තියක් තිබුණා දාවිඩ්ටත් ඕනේ මේ දේ වෙන්න ඔව් ඇත්ත තමයි කියලා දාවිඩ් කඩුව අරගෙන මරන්න හදද්දිම දාවිඩ් දෙවියන් වහන්සේගේ වචනයක් මතක් වෙනවා මොකද්ද වචනය දාවිඩ් කියනවා ස්වාමින් වහන්සේගේ අභිෂේකල තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ මේදිය කිරීමෙන් ස්වාමින් වහන්සේ මගේ අත වළක්වනසේක්වා ස්වාමින් වහන්සේගේ අභිෂේකල තැනැත්තා මොකද්ද මේ දාවිඩ් කියවන වචනය පළවෙනි ලේකම් පොතේ 16 පරිච්ඡේදයේ 22 පදයේ කියනවා මාගේ අභිෂේක ලද්දවුන්ට අත නොගසව මාගේ ප්‍රොපේතරුන්ට අනුතුරු නොකරව වචනය සම්පූර්ණ කිරීම අරමුණු කරගත නිසා දාවිත් බලවත් වැරද්දකින් පාපයකින් ගැලවෙනවා මගේ ප්‍රේමන්තනි ඔබටත් මටත් පුළුවන්කම තිබෙන්න අවශ්‍යයි උන්වහන්සේගේ වචනය සම්පූර්ණ කරන පිණිස ජීවත් වෙන්න එහෙම කරන්න ඔබත් මා දිනපතා වචනය කියවන්න ඕනේ වචනය දරගන්න ඕනේ උදාහරණ ඕන තරම් දෙන්න බලා යේසුස් වහන්සේ පවා පරික්ෂාවන් ජාගතේ වචනය නිසා උදාහරණ අනන්තවත් බයිබලුද තුල තිබෙනවා ඔබවත් මමත් අරමුණු කරගනිමු වචනය සම්පූර්ණ කරන්ට එවිට ස්වාමීන් වහන්සේ ඔබ තුළින් මහිමෙන් පැමිණෙනවා ඒත් එක්කම උන්වහන්සේ කැමැත්ත ඔබ තුළ අනිවාර්යෙන් ක්‍රියා කරනවා ආමෙන් ප්‍රේමෙන් පුරුම මහතුම දයන් මහස ඔබේ ආඥා කරන ස්වාමිනා දාසුගේ වචනය සම්පූර්ණ කරන ජීවිතන කුඩු කාරම කරනව ඔබගේ නාමයේ මහිමෙන් පත් කරන කරුණාව දෙන්න අදසුගේ දරණට කිතුලා ආශිර්වාද දුන්න කුලමනම සියලු බාරයි විශ්වාසයකට ආමෙන් ආමෙන්